මුලින්ම කියන්න තියෙන්නේ අපේ විරුද්ධවාදීන් මේ දවස්වල රූපවාහිනී නාලිකා බදු අරගෙන අඬා දුඩා වැළපෙන ආකාරය දිහා බැලුවම වෙන මොනවා නොබැලුවත් මේ පාදයාත්‍රාව දැවැන්ත සාර්ථකත්වයකින් අනූනයි කියලා ඕන මරිමෝඩියෙකුට පේනවා තේරෙනවා. දැන් රූපවාහිනී නාලිකාවල පත්තරවල ගුවන්විදුලි නාලිකාවල මේ අය කියන්නේ මේක අසාර්ථකයි මේ පොඩි සෙනගයි යනාදි වශයෙන් මේකේ අසාර්ථකත්වයක් ගැන බලෙන් පෙන්වන්න හදනවා. ලෝකේ පළවෙනි වතාවට විපක්ෂයේ ප්‍රධාන බලවේගයක් විසින් තිබෙන ආණ්ඩුවට එරෙහිව ජනයා මහපාරට ගෙනාවම නිල විපක්ෂ සංවිධායක ලතෝනි දෙනවා මේක අසාර්ථකයි මේ පාගමන අසාර්ථකයි. ඉතින් මේකේ ඉතාම ප්‍රබල සාර්ථකත්වයක් අපි අත්පත් කරගත්ත මේ හතුරන්ගේ ඇඬියාවෙන්ම මේක පැහැදිලිව මනාලෙස සනාථ වෙනවා. කිරියල්ල කියනවා උඩින් ගියා පෙනුනේ මීටර් 100ක්වත් නැහැ සෙනග පොඩි සෙනගයි කියලා. ඉතින් මන් දන්නේ නැහැ උඩට කිලෝමීටර් 10 සෙන්ටිමීටර් වෙලා පේනවද කියලා කිරියල්ලට. වහාමස් කණ්ණාඩි ගන්න ඒතරම් දුරක් පෙනෙන දර්ශන දැක බලා ගැනීම සඳහා අනුරුධ දිසානායක ඊයේ පන්නර රැස්වීමක් කරා. මම මේ රූපවාහිනී නාලිකාවල ඉල්ලා හිටනවා අනේ දෙයියනේ අර එක නාලිකාවක් තියෙනවනේ මේ ඒ මහා පෙළපාලිය සෙනග නැහැ කියලා පෙන්වන්න කැමරා කරුවන්ට උපදෙස් දීපු. අන්න ඒ නාලිකාවෙන් මම ඉල්ලනවා ඔබගේ මාධ්‍යයේ මධ්‍යස්ථභාවය හා ස්වාධීනභාවය පෙන්වුම් කිරීමේ ඒ ප්‍රමිතිය පෙන්වුම් කිරීම සඳහා පුළුවන් නම් ඊයේ පන්නල තිබිච්ච අනුරුධ දිසානායකගේ රැස්වීම පෙන්වන්න. අනුරුධ දිසානායක කතාවක් පවත්වන සෙනග 20ක් පුටුවල වාඩිලා ඉන්නවා. ස්ටේජ් එක උඩ ඉන්නවා තවත් 20ක් විතර. ඒ 20 ගෙදරවල් වල ඉන්න සමාජිකයෝ 4-5 දෙනෙක් අරන් ආවත් ඊට වඩා සෙනගක් පල්ලෙහා ඉන්න ඕන. ඉතින් මේ තමයි විපක්ෂ සංවිධායක. ඒ සෙනග 20කට කතා කරන තරම් අසරණ බංකොලොත් ඉරණමකට ඇද වැටිච්ච අනුරුධ දිසානායක අර කොළනිල් කොළාලි පැටව්, නිල්ලලි පැටව්, රතුවලි පැටව්, අලි පැටව් තෙවර්ගයක් ඉන්නවා දැනට ශ්‍රී ලංකාවේ. සිසු අලි පැටව් වඳ වී ගිය ලයිස්තුවට අයිති වෙලා තින්නේ. මේ දැනට ඉන්න තෙවර්ගයේම පාට තුනකින් යුක්ත එහෙත් අලි පැටව්. පාට තුනකින් ඉන්නේ හැබැයි ඒ අලි පැටව් මේ තෙවර්ගයේම අර භූමිජල් ගෑවිච්ච ගැනඩියෝ වගේ දැන් මේ ටිකේ දඟලනවා. අපි කියන්නේ දඟලන්න මහත්තුනි. ඔබට තිබෙන රාජ්‍ය බලය උපයෝගීකටගෙන රජේ නාලිකාද රජේ නාලිකා කියන විශේෂණ පදයේ ඇතුළට පෞද්ගලිකයයි කියන එකරූපවාහිනී නාලිකාවකුත් අයත් වෙනවා. මින් මතුවට අපි අපේ අපි රජේ නාලිකා කියලා කියන්නේ ජාතික රූපවාහිනියට ITN එකටයි විතරක් නෙවෙයි අර මම ඒ කියන ඔබ කවුරුත් දන්න ඒ නාලිකාවටත් එක්ක තමයි. ඒ නාලිකාවටත් එක්ක තමයි. එතකොට ඉතින් ඒ රජේ නාලිකා තුන පුදුම අමාරුවෙන් රුදාවෙන් හරි අසනීපෙන් අර කට්ටියව දිනපතා දානවා. මේක ලෝක විහිළුව කියන්නේ එකාතකින් කියනවා මේ රජේ රූපවාහිනී නාලිකා සෙනග නැහැ. තවාතකින් කියනවා මේ සෙනග වැඩි හින්දා මහජන මේ තදබදයක් ඇවිල්ලා වාහන යන එකට ප්‍රවාහණයට හරි කරදරයි කියලා. ඒ කියන්නේ පළවෙනි ප්‍රවෘත්තිය කියනවා අසාර්ථකයි. දෙවෙනි ප්‍රවෘත්තිය කියනවා ජනතා මේ මහපාරට මිනිස්සු ගෙනල්ලා අන්තිමට පාරේ යන්න සාමාන්‍ය මිනිස්සුන්ට නිදහස නැහැ කියලා. ඉතින් ඒ අයගෙම කටවල් වලින්ම එළියට පයින්නවා මේකේ තිබිච්ච සාර්ථකත්වය. ඔබ කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂයක් විසින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්නකොට ආණ්ඩුවක් විසින් නොකරන තරමේ තුට්ටු දෙකේ බාල ක්‍රියාමාර්ග රසක් මේගොල්ලෝ අනුගමනය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට වෙනද වගේම විනය පොල්ල උස්සලා පෙන්නවා බය කරන්න බැලුවා. අධිකරණ උසාවියට ගෙනියන්න වෙනවා මන්ත්‍රීකම් නැති කරන තත්වයකට යන්න වෙනවායි කියලා අනුතුරු ඇගෙව්වා. තහනම් නියෝග ගන්න හැදුවා පොලිසිය. ලංකාවේ පොලිසිය මේ කුජීත වෙච්ච අජූත මේ පොලිස්පතිතුමාගේ පොලිසියක් හැටියට කොහොමද කටයුතු කරන්න කියලා පෙන්වුවා. මේ රටේ පොලිස්පතිවරු හිටියා මීට කලින් ඕන තරම්. කවුරුත් මේ වන් මෑන් ෂෝ දාන්න ගියේ නැහැ. කවුරුත් හරියෝ වැරදි වැඩ අපිට ඇති එක එක කෙනාගේ අර්ථකථන අනුව. නමුත් මේ පොලිස්පතිවරු රඟපාන්න ගියේ නැහැ. පොලිස්පතිවරු මේ මාධ්‍ය ඉස්සරහා තියාගෙන මරදානේ චොප් එකේ පාට් එක කරන්න ගියේ නැහැ. දැන් මේක අපි කියපු හින්දා අද ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ 7 දෙනෙක්ව දැනට අහමින් යන නඩුවක් සිරිකොත ඉස්සරහා වෙච්ච උද්ඝෝෂණයකදී UMP කාර්යය ඇවිල්ලා පහර දුන්නම සිරිකොත ඉස්සරහා හිටපු ඒ පහර දෙන්න ගියා කියලා ඒව අත්අඩංගුවට. දැන් මීට කලින් අත්අඩංගුවට අරගෙන උසාවි දාලා නඩුව අහනවා. ඒ තීදි අද මේ තකහනියා කියලා ආයෙත් අත්අඩංගුවට ගන්න. ඉතින් කුජීත පොලිස්පතිතුමා ප්‍රතිචාර දක්වන්නේ මේ විදියට බව අපි දන්නවා. හැබැයි එක දෙයක් පැහැදිලි, එතුමාගේ නිල ඇඳුමට යටින් තියෙන කොළ යපාට යට ඇඳුම ගැලවුණා මේ පාදයාත්‍රාවත් එක්ක. ඒකත් වැදගත් ජයග්‍රහණයක්.
දැන් අපිට මතකයි රතුවලි පෙට්ටිය ඒ කාලේ කියනවා රජයේ නාලිකා රාජපක්ෂ ආණ්ඩුවේ බූදලයක් කරගෙන කියලා. අපි අහනවා රතුවලි පෙට්ටියගෙන් දැන් මේ පාදයාත්‍රාව සම්බන්ධයෙන් වාර්තාකරණය කිරීමේදී රජයේ නාලිකා මම අර කියපු අනිත් එකත් ඇතුළුව ඒවා දැන් කාගේ බූදලයක්ද? ඒව වැඩ කරන්නේ දැන් හරි මධ්‍යස්ථ ස්වාධීන සියලු පැතිවලට සාධාරණ ලෙස කාලය බෙදා දෙන ආකාරය නෑ. එතකොට රතුවලි පෙට්ටිය දැන් ඒක පේන්නේ නැද්ද? ඒ දවස්වල දාපු කණ්ණාඩිය නෙවෙයිද රතුවලි පෙට්ටිය දැන් දාන්නේ? එතකොට පේනවා මේ මේ දැන් අපිට මේකෙන් පුළුවන් වුණා පොලිසියේ කොළපාට යට ඇඳුම පෙන්වන්න මහජනයාට. රතුවලි පෙට්ටියගේ කොළපාට යට ඇඳුමක් පෙන්වන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරුණා මේ මාර විපක්ෂ සංවිධායකයෙක් මහජන යනවා ලක්ෂ ගණන් පාරට බහැලා මේ පෙළපාලි යනවා ආණ්ඩුවට විරුද්ධව. මේ දවස් 5 ඇතුළත මිලියන 2කට අධික ජනතාවක් පාරට බැස්සා. අන්තිම දවසේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැස්සා. ඒ ඔක්කොටම ඉන්න බැරි වුණා මේ ලිප්ටන් වටරම දක්වා පදබදේ නිසා. ඒතර මෙහෙම පාගමනක් අද හැන්ඩ්ලු කරන්න ගිහිල්ලා මුළු මහත් රටවැසි ජනතාවටම පෙනුණා රතුවලි පැටියාගේ කොළපාට යට ඇඳුම. ඊළඟට බලන්න අපිට අපි බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනා. දැන් කවුරු හරි සමහරු කියනවා ඉතින් ආණ්ඩුව වැටුණාද නැහනේ, මේකෙන් මොනවද දිනාගත්තද නැහනේ, අරවා මේවා කියනවා. මේකෙන් දිනාගත්තු පළවෙනි ජයග්‍රහණය තමයි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙන්නුවා, ඔප්පු කළා පෙන්නුවා. වැඩිය සෙල්ලම් නටන්න එපා මහත්තුරුනි, උඹලගේ උඹලට ඕන විදියට පිට්ටනිය නීති රීති හදාගෙන සෙල්ලම් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එහෙම නටන්න ආවොත් පාරට බැහැලා කොළඹ අත්පත් කරගන්නවා දින ගණනාවක් පුරා. ඒකටත් අපි ලෑස්ති කියන පණිවිඩය තමයි මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දුන්නේ. ඒ අනතුරු ඇඟවීමයි මේ ජනතාව දුන්නේ. ඒ අනතුරු ඇඟවීම මොලේ තියෙනවා නම් තේරුම් ගන්න, මොලේ නැත්තම් මෙතෙක් ආපු විදියටම තකතිරු හා අමන ආකාරයට දේශද්‍රෝහී ක්‍රියාපිළිවෙතින් ඉදිරියට යන්න බලන්න. අපි ඉතාම පැහැදිලිව වගකීමෙන් අභියෝගාත්මකව සනාථ කරන්න කැමතියි. මේ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ සාධාරණ අයිතිවාසිකම් ලබා නොදී ඒකාබද්ධ විපක්ෂයේ විශේෂයෙන්ම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීතුමාන්ලට විවිධ සම්බාධක පනවා තිබියදී, ඒකාබද්ධ විපක්ෂයට අයිති බොහෝ අයිතිවාසිකම් නොලැබී තිබියදී, එහෙම තියෙද්දී සංවිධානය කරපු මේ මහා පාදයාත්‍රාව ආණ්ඩුව හැවිල්ලා අවුරුද්දයි මාස 8යි ආණ්ඩුවක මදු සමයේ ගෙවෙන කාලේ ආණ්ඩුවකට එරෙහිව දැන් අවුරුදු 20ක් විතර UMPA හිටියා විපක්ෂයට වෙලා. අපි අහනවා කවදද මේ ගෙනාපු සෙනගෙන් කාලක් මහපාරට ගේන්න පුළුවන් වුණාද? මේ ගෙනාපු සෙනගෙන් කාලක් අඩික් කාලක් ගේන්න පුළුවන් වුණාද? ගෙනාවේ නෑ, ගේන්න බෑ. ඒ නිසා අද මෙතන ඔප්පු කරලා පෙන්නලා තිබෙනවා තමුන්නාන්සලා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම විපක්ෂ සංවිධායකකම තමන්ගේ ගජමිතුරන්ට දුන්නට රටේ මහජනතාවගේ විපක්ෂය ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායකයා ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයත් සමගයි කියන එක මේකෙන් ඔප්පු කරලා පෙන්නවා. අපි අභියෝග කරනවා රතුවලි පැටවුන්ට සහ මේගොල්ලෝගේ නිල විපක්ෂයට පුළුවන් නම් මේ ආණ්ඩුවට එරෙහිව මේ හා සමාන නෙවෙයි මේකෙන් අඩකට සමාන මේකෙන් අඩකට තරම් ප්‍රමාණවත් වන විරෝධතා පාගමනක් පුළුවන් නම් කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා මේ පාදයාත්‍රාව ඇතුලේ විශාල මානව ගුණාංග රැසක් එළියට ආවා. තමුන්නාන්සලා දැක්කා මිනිස්සු දන්සල් දුන්නා, වතුර කිරිපිට පැකට් ආදී වශයෙන් මඤ්ඤොක්ක මේකේ හැමදාම දවල්ට ආහාර ගත්තේ නැහැ. ඔබ කවුරුත් දැක්කා දිවා ආහාරයට කියලා කොහෙවත් නතර වුණේ නැහැ. එක දිගට පැය 12 ආවා. යන එන ගමන් අර බෙදපු මඤ්ඤොක්ක පාර්සලයක් කකා ගියා. එහෙම නැත්නම් බනිස් ගෙඩියක් කකා ගියා. කිසි කෙනෙක් කන්න දුන්නේ නැහැ කියලා අඬා වැටුනේ නැහැ. ඒ වගේම මග දිගට තිබුණු දන්සල් වලින් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි වයසක අම්මා තාත්තගේ ඉඳලා සමහරලාට අවුරුදු 18වත් නොලැබුණු දරුවන් ඒ අම්මලගේ අතින් අල්ලගෙන මේ පාදයාත්‍රාවේ ආවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක දිගට ආවා. කවුරුත් වෙහෙස නිසා ආපස්සට හැරුණේ නැහැ. ඉතින් මේකෙන් පෙන්නනවා මේ ආණ්ඩුවට එරෙහිව මහජනයාගේ තියෙන ප්‍රබල විරෝධය මොනතරම් අදිෂ්ඨානශීලී සමගියක් ගොඩනංවමින් තිබෙනවද කියලා. ආණ්ඩුව හිතනවා නම් අපි බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ 3/2 තියෙනවා, විපක්ෂ සංවිධායකයත් අපේ ජොකියෙක්, විපක්ෂ නායකත් අපේ ජොකියෙක්. ඒ නිසා ඒගොල්ලෝ තියාගෙන මේ පාර්ලිමේන්තු නාඩගම අපිට ඕන විදියට රඟ දක්වන්න පුළුවන්, පාර්ලිමේන්තුව අපේ කෙලිමඩලක් කරගන්න පුළුවන්. ඒ නිසා අපට අත තියන්න කාටවත් බෑ කියලා ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම්
ආන්න මේ මහා ජනතාව පෙන්වන්නේ ඒක හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ නටන නාඩගම මහපාරේ ගොඩනගන ජනතා සටනකින් පරද්දන්න පුළුවන් කියන එක තමයි මේ පාදයාත්‍රාවෙන් ඔප්පු කරලා පෙන්වන්නේ. ඒ නිසා අපි මේ රටේ ඒ මහා ඓතිහාසික පාදයාත්‍රාවට නන්නයුරින් දායක වෙච්ච, ඇවිල්ලා දායක වෙච්ච, අපිත් එක්ක ගමන් කරලා දායක වෙච්ච, දන්සලක් දීලා දායක වෙච්ච, ආශිර්වාද කරලා දායක වෙච්ච, ඒ දිහා බලලා සතුටු වෙච්ච, ඒ වගේම ඒක වාර්තාකරණය කරද්දී සාධාරණව වාර්තාකරණය කරන්න මහන්සි වෙච්ච ඒ සියලුම මාධ්‍ය ආයතනවලට, මාධ්‍ය වේදීන්ට සාධාරණව කරපු අර මං කියපු රජයේ නාලිකා තුනට නම් මේක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ සෑම දිනකටම අපේ ගෞරවය, අපේ ප්‍රණාමය, අපේ කෘතවේදීත්වය පිරිනමනවා. දවස් පහක් ඇත්තරම ගත්තොත් මේක දවස් 6ක ගමනක්. සමහර දවස්වල එක දවසට කිලෝමීටර් 28ක් තිබුණා. 28ක්, ඒ කියන්නේ මේ නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩට එන දවස. සාමාන්‍යයෙන් ඔබ දන්නවා එක දිගට කිලෝමීටර් 28ක් ඇවිදිනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. ප්‍රාය 10ට 10ත් පහ වුණා අපි කිරිබත්ගොඩට එනකොට. ඒ ඉතින් එනකොට සමහර විට විදුලි වාහන නිවාදමා අපිව පිළිගැනීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කළ තිබුණා. ඒ වගේම සරත් පොන්සේක මහත්තයා එදින තුන් වේලට කන කෑම වලින් ටිකක් මේ කිරිබත්ගොඩ නගරයේ එල්ලලා තිබුණා. ඈ ප්‍රදර්ශනය කළ තිබුණා. එතුමා කන්නේ මොනවද කියලා? අපි නම් කන්නේ එළවලු, එතුමා කන්නේ තනකොළ. ඉතින් ඒක තමයි එතුමා පෙන්වලා තිබ්බේ. ඉතින් මේ වගේ නාඩගම් ඔක්කොම විඳ දරාගෙන මේ මහා අදිෂ්ඨානශීලී ජනගඟ කොළඹට ආවා. මේ ඓතිහාසික පාගමන දෙන පණිවිඩයේ තේරුම් ගන්න එඩ්ගා ගිවිසුම් බලෙන් අස්සම් කරන්න ලෑස්ති වෙන්න එපා. අපට 3-2 පාර්ලිමේන්තුවේ තියෙනවා, ඒකන්දත් අපේ, මේකන්දත් අපේ කියලා යන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ පණ දීපු ඒකීය භාවයට අත තියෙන විවස්ථා අටමගල් අටවන්නේ එන්න එපා. ඒ වගේම රණවිරු දඩයම නතර කරන්න දෙමුහුන් අධිකරණ විශේෂ නීති විශේෂ අධිකරණ පිහිටවල රණවිරුව බිල්ලට ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම මේ රටේ ගොවීන්ට ලබා දීපු සහන කප්පාදුව නවත්තන්න වහාම පළාත් පාලන ඡන්දේ තියන්න. ඉතින් දැන් සෙනගත් ආවේ නැත්තම් මහත්තුරුනි, තාමත් ජනබලයේ තියන්නේ ඔබේ පැත්තේ නම් කිමද පළාත් පාලන ඡන්දේ තවදුරටත් කල්දමමින් සිටින්නේ? තබනු මැනවි, ජනබලයේද ඔබේය, පාර්ලිමේන්තුවේ 3-2 බලයේද ඔබේ නම් අපට බොහොම පුංචි බලයක් නම් තියෙන්නේ. රතුවලි පැටියක් ඔයාලගෙන ප්‍රශ්නයක් නැහැ, වහාම පළාත් පාලන ඡන්දේ තියන්න. අන්න මේ ඡන්දේ තවදුරටත් කල් නොදමනු, මේ විදිහේ බලවත් අවශ්‍යතා පරමාර්ථ මුදුන්පත් කර ගැනීම වෙනුවෙනි අපි මේ පාදයාත්‍රාව ආවේ. අපි ඒ වගකීම ඉටු කරනවා. ආණ්ඩුවට ඒ කාර්යභාරය ඉටු කරන්න බැරි නම් මේහෙම නෙවෙයි කොළඹට එන්නේ. මීට පස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇවිල්ලා කොළඹ නතර වෙන එක වළක්වන්න බෑ. ඩේලි මිර පත්‍රයේ වැරද්දක් කළ තියෙනවා, වෙල් බවුන්ස් බැක් නොට් ටු ගෝ බැක් අගේන් කියලා මහින්ද රාජපක්ෂ මහත්තුමා කිව්වයි කියලා. එතුමා කිව්වේ නෑ, මම බලයට ආවොත් ආයේ යන්නේ නෑ කියලා. එතුමා කිව්වේ මීළඟට කොළඹට ආවොත් යන්නේ අරගෙන කියලා. අපි හොයලා බැලුවම ඒ වාර්තාකරුවත් වාර්තාව දීලා තින්නේ මේ විදියට. නමුත් ඒ පත්‍රයේ එක්තරා ඉහළ මාධ්‍යවේදියෙක් ඔහු තමයි මේ විදියට මේ අර්ථකථන එන විදියට මේ ප්‍රවෘත්තිය පළ කළ තින්නේ. අපි ඉතා කරුණාවෙන් ඉල්ලනවා ඩේලි මිර පත්‍රයේ සාමාන්‍යයෙන් අයිතිකාරයා කවුරු වුණත් ස්වාධීනත්වයක් සහිතව වැඩ කරන්න මහන්සි ගන්න ඉංග්‍රීසි පත්‍රයක් කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ කීර්තිනාමය ඩේලි මිර පත්‍රයට වටිනවා කියලා අපි හිතනවා. පොලිස් ප්‍රතිතුමාගේ තත්ත්වයට පත්‍ර වැටෙනවට අපි කැමති නැහැ. ඉතින් ඒ නිසා මේ ඩේලි මිර පත්‍රයේ ඒ ප්‍රවෘත්තිය නිවැරදි කරන්න කටයුතු කරන්න කියලා කාරුණික ඉල්ලීමක් අපි කරනවා. විශේෂයෙන්ම ඒ හැම මාධ්‍ය ආයතනයකටම අපේ ස්තුතිය පුද කරන ගමන්. මේ කරුණ ටික තමයි අපිට. ඒ වගේම තවත් පත්‍ර කියලා තිබුණා මේ කොමියුනිස්ට් පක්ෂය ආවේ නැහැ කියලා. මන් දන්නේ නැහැ කොමියුනිස්ට් පක්ෂය ආවේ නැහැ කියන්නේ කොහොමද. රාජකොල්ලුරේ මැතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ඒ ළඟින්ම තමයි අවසන් දිනේ පාදයාත්‍රාවේ ආවේ. මේ රාජකොල්ලුරේ මැතිතුමා කියන්නේ කොමියුනිස්ට් පක්ෂේ නායකයෙක්. ඒ වගේම වීරසුමන වීරසිංහ තරුණ සංවිධානයේ නායකයා. එතුමා කොමියුනිස්ට් පක්ෂයෙන් පළාත් සභා ඇමතිවරේ, දකුණු පළාත් සභා. බින්දු වීරසිංහ මන්ත්‍රීතුමා මාතර දිස්ත්‍රික්කයේ. AGPSRI මන්ත්‍රීතුමා මේ වගේ ගණනාවක් පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් මේ පාගමනේ ආවා. ඉතින් මේ ආණ්ඩුවේ පත්‍රවලට මම දන්නේ ඇස්පෙනීමේ දුර්වලකමක් තියෙනවද කියලා. ඉතින් කරුණා කළා ඒ බොළඳ විහිළුකාර ජවනිකාවලින් තමන් පත්වී තිබෙන අගාධය වහගන්න යන්න එපා. අපි රජයේ නිලධාරීන්ට කියනවා, විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ට කියනවා, අපි වෙනත්
ආයතනවල ප්‍රධානීන්ට කියනවා. විශේෂයෙන්ම කවුරු හිතනවා නම් මේ ආණ්ඩුව සදාකාලිකයි කියලා එහෙම වෙන්නේ නැහැ. අපට මතකයි ජනාධිපතිනි චන්ද්‍රිකා ගැසට් නිවේදනය ගැහුවා අමාත්‍යංශ තුනක් පවර ගන්න. ඒ වෙලාවේ හිටියා පොලිසිය ප්‍රධානියෙක් බෝධි ලියනගේ සාමාන්‍යයෙන් කවුරුත් පිළිගත්තා එක්සත් ජාතික පාක්ෂිකයේ මතයක් තියෙන කෙනෙක් කියලා. දවසක් ප්‍රමාද කළා මේ ගැසට් නිවේදනයේ අච්චු ගහන එක. ඉතින් බෝධි ලියනගේ මහත්තයා හිතන්නේ නැති එහෙම කරාම ඒ ආණ්ඩුව තව කාලයක් අවුරුදු 10 12 15 20ක් තියෙයි කියලා. එහෙම හිතාගෙන තමයි ඒ වෙලේ එතුමා එක කළේ. හැබැයි අන්තිමට මොකද උනේ? 2004 අපි ගත්තු මහමැතිවරණෙන් ඒ ආණ්ඩුව අනිත් පැත්තට ගියා. ඒ නිසා කවුරු හරි කියනවා නම් හතරම ඉන්නවා පහම ඉන්නවා කියලා එහෙම ඉන්න හම්බෙන්නේ නැහැ. මහජනයා පාරට බැහැලා තියපියව මැතිවරණේ තියන්න කියලා කිව්වොත් තියන්න වෙනවා. ඒ නිසා කවුරුත් ඔය අනවශ්‍ය තක්සේරු කරගෙන තමන්ගේ රාජකාරී සීමාව අභිබවා ගිහිල්ලා පක්ෂයක එහෙම නැත්නම් ආණ්ඩුවේ තරව්කාරයෝ බවට පත් වෙන්න එපා. එහෙම වුණා හින්දා තමයි බෝධිලියනගේ මහත්තයාට අයිතිව තිබුණු පොලිස්පතිකම නොලැබුණේ. දැන් පූජිත මහත්තයාට පොලිස්පතිකම ලැබෙන්න පුළුවන්. හැබැයි පොලිසිය අනිත් මිනිස්සුන්ට කාටවත් පොලිස්පතිකම ලැබිලා නැහැ. ඉතින් ඒ අය දැනගන්න ඕන පොලිස්පතිගෙන් එන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමන් අසීරුතාවයට අපහසුතාවයට පත් වෙවි ඉන්න. ඒ විතර පොලිස් නිලධාරීන් විතර නෙවෙයි රජයේ සෑම නිලධාරියෙක්ම. අද අධිකරණයට විශාල බලපෑම් තිබීදීත් ඇත්තරම ඒ ඇතැම් විනිසුරුතුමන්ලා ඒ ආපු බලපෑම් නොතකා ඉතාම නීත්‍යානුකූල ආකාරයට තීරණ දුන්නා. අපි හිතනවා මේ තත්ත්වය ඒ ඉදිරිදි වර්ධනය වෙයි. අපි මුළු රටටම ඉතාම ඕනෑකමින් කියනවා සූදානම් වෙන්න, ලෑස්ති වෙන්න, අදිෂ්ඨානය ගබඩා කරගන්න. මේ ආණ්ඩුව තවදුරටත් මේ ජනතා ද්‍රෝහී දේශද්‍රෝහී ක්‍රියාමාර්ග තහවුරු කොට ඉදිරියට ගෙන යන්න ලෑස්ති වෙනවා නම් කොළඹට ඇවිත් නතර වෙන්න, ගෙදර යවනකන් ආණ්ඩුව නතර වෙලා ඉන්න සූදානම් වෙන්න කියන ආරාධනාව කරමින්